ලෝකේටම පීඩාවක් වෙලා තියෙන ලෝකයේ සියලුම දියුණු රටවල් වලට පවා අභියෝගයක් වට පත් වෙලා තියෙන මේ කොරෝනා වෛරසයෙන් අප රට මුදවා ගැනීම සඳහා මේ කරන මහා සංග්‍රාමයට සියලු ආගමික නායකයන්ගේ හා සියලු ආගමික ආගම්වල අවශ්‍ය සම්පූර්ණ ආශිර්වාදයක් ලබා ගැනීම සඳහා කරන ලද සංකල්පයක් මත මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් සහ ඉස්ලාම් ආගමික දර්ශනය ලබා ගැනීම සඳහා අපි අද මෙම ස්ථානයට රැස්වලා තිබෙනවා. අපි ප්‍රාර්ථනා කරනවා අපිට සියලුම සීළු අභියෝග විඳනමලා අටක් වශයෙන් අපිට ඉදිරියට යාම සඳහා අපි එකට එකතු වෙලා කටයුතු කිරීම අවශ්‍යයි කියලා. අපි දන්නවා විශේෂයෙන් මුස්ලිම් ජනතාවට සහ මේ රටේ සියලුම ජනතාවට විශාල අමාරු කාලයක් තියෙනවා. මම දන්නවා මට කෝල් 100ක් ආවොත් 99ක් කතා කරන්නේ මුස්ලිම් ජනතාව ආදාහනය කරන එක නවත්තලා භූමිදානය කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්න පුළුවන් වෙනවා. මේ මම හිතනවා ඒක අසාධාරණ නෑ කියලා. ඒගොල්ලෝ මට නැවත නැවත කිව්වට මම මගේ පුළුවන් උපරිම හැකියාව අරගෙන මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. එක කට්ටියක් මේකෙන් දේශපාලන වාසි ලබා ගන්න බලාගෙන ඉන්නවා. තව කට්ටියක් අපි මුස්ලිම් ජනතාවගේ සාධාරණ ප්‍රශ්න. සාධාරණ විදියට ඉදිරිපත් කළාම අපි අන්තවාදී කියලා හම්බවෙනවා. මෙතන ඇති අන්තවාදයක් නැහැ. ලෝකයේ රටවල් 189 ආදාහනය ඇරුණම භූමිදානයක් ලබා කියලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයක් භූමිදානය ලබා කියලා තියෙනවා. මුල් කාලේදී අපිට පොඩි බයක් තිබුණා මේ වෛරසයෙන් මොහොතකට. නමුත් කාලයක් යනකොට අපිට මේ පිළිබඳව මේ වෙනකොට ප්‍රමාණාත්මක නම් දැනුමක් තියෙනවා. ඒ හින්දා තමයි මුහුදු මට්ටමට වඩා අඩුවෙන් සිටින හොලන්ඩ රටේ පවා භූමිදානය සඳහා ඉඩ ලබා දෙනවා. ඉතින් අපි හිතනවා අපිට පුළුවන් වෙයි කියලා. මේක මේ කේමිනුස්ගේ සාධාරණ ඉල්ලීමක් රජයට ඉදිරිපත් කළාම මම එක මොහොතකින් මේ අන්තවාදියෙක් වෙන්න බෑ. සාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරන්න ඕන, ඒකම සලකා බලන්න ඕන, ඒකම කතා කරලා බලන්න ඕන. ඒ සම්බන්ධයෙන්ම තවත් අය දැන් Facebook එකේ සමාජ ජාලාවලින් දෙපැත්තෙම අපිට හම්බඩු ගන්නවා, අපිට ඉන්න බැරි. නමුත් අපි අත්ත වශයෙන්ම ඉල්ලලා බලන්න ඉල්ලා සිටින්නේ අපි නැවත වතාවක්. මේක විද්‍යානුකූලව සලකලා බලලා මේ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු කළ යුතු කිසිම ආකාරයකින් සමාජයට මේක පැතිරෙන්න ඕන ආකාරයට ගත හැකි කළ හැකි සියලුම අවශ්‍ය ප්‍රිකෝෂන්ස් අරගෙන මේ සඳහා අවස්ථාව ලබා දීමේ හැකියාව සලකා බලන්නේ කියලා අපි ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ ඉල්ලීමක් කරන එකෙන් අදහස් කරන්නේ නැහැ අපි මේ රටේ නීතියට අභියෝග කරනවා කියන එක. ඒකෙන් අදහස් කරන්නේ නැහැ අපි මේ රටේ මුස්ලිම් ජනතාවට විශේෂ විශේෂයක් ලබා දෙන්නේ කියලා. අපි ඉල්ලන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කළ හැකි කා කළ යුතුයි සම්මන් කරලා තිබෙන ඉන්දියාව ඇතුළු මුළු ලෝකයේම සියලුම රටවල් වල කරන ඒ අවස්ථාව යමා දින සඳහා යම් හැකියාවක් තියෙනවා කියලා කල්පනා කරලා බලන්න. මම මෑතකදී එක තැනකට ගියාම අවුරුදු 16ක ළමයෙක් කියලා මට කතා කරන්න කිව්වා. සර් ඇයි මුඛාවරණ පළඳින්නේ? ඊට පස්සේ අහුවා ඇයි මීටර එකක් එහාට වෙලා ඉන්න ඕනේ? මම කිව්වා ඒක සෞඛ්‍ය නිරෝධය. ඒක අදහස මොකක්ද? කාට හරි කොරෝනා තිබුණා මීටර එකක් එහාට ඉඳලා මුහුණ ආවරණය කරගත්තොත් කොරෝනා වලින් බේරෙනවා. මම කිව්වා ඒක තමයි. එහෙනම් අංකල් කොහොමද පොලි බෑග් එකකට දාලා වහලා පෙට්ටියට දාලා සීල් කරලා අඩි පහක් ඇතුළට දාලා භූමිදානය කරාම ඒකෙන් මේ වෛරසය බෝ වෙන්නේ කියලා? මට උත්තර නැහැ. මම කට වහගත්තා. මම කිව්වා අපි මේක තමයි හේතු කරලා දෙන්න උත්සාහ කරන්නේ. එහෙනම් මම හිතනවා අපි තුර සහකම්පණය තියෙනවා. අපි ඉංග්‍රීසියෙන් කියනවා එම්පති කියලා. අපි ඒකට කියනවා කම්පැෂන්. අනිත් මිනිහාගේ ෂූ එකටත් බැහැලා බලන්න පුළුවන් වෙනවා. අපි දකින විදියට විතරක් මේක දකින්නට බෑ. හැම මිනිහට ඒකෙන් කන්ෆියුස් කරන්න නෑ. අපි මේ අන්තවාදී කියන එක. එතන අපි හිතනවා මේ පිළිබඳව බලධාරීන්ගේ ඇස් ඇරේ කියලා. මේ පිළිබඳව සාමාජිකව හල්කලා බලලා සාධාරණයිතිවාසිකම් ලබා දීම සඳහා කටයුතු කරනවා ඇති කියලා ඔක්කොටම වඩා ලොකුම දේ තමයි මේ ලෝකෙ මේ මහා ලෝකෙට ප්‍රශ්නයක් වෙලා තියෙන මේ මහා කොවිඩ් 19 කියලා
මේ වෛරසය නැති වෙලා යන්න ඕන යන්නට ඕන කියලා අපි ප්‍රාර්ථනා කරා. හැකි ඉක්මනින් අපි ඉන්නතක් ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරලා රටක් වශයෙන් ලෝකයක් වශයෙන් අපි ඉදිරියට යන්න සඳහා අපිට ධෛර්ය වාසනාව ලැබේවයි කියලා අල්ලාහ් සුබ්හානහු වතාලාගෙන් ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා.